රටේ පවුල් ලක්ෂ තිස්ස එකක් නයයි කියල තමයි අපට මේ වාර්තාාවය දකින්නට ලැබෙන්නේ. මේ මහාචාරය වසන්ත අතුකූර්ලගේ අදහස් දැක්වීමක් සුජීවතත් සරගේ වාර්තාවක් එහි සඳහන් වෙනවා. ලක්‍ෂ හතක්ම නයගෙන ඇත්තේ කෑම වෙනුවෙන්. ඒ ඇන්න කාල්ලබීල එදිනෙදා පණ ගැට ගහගෙන ජීවත්වන්නත් නයවෙන්න වෙන තැනට ඔය නයාතරය අපි දන්නවා. උදෙක්ම හුගක්ම අනිවාර්රයෙන් ම තියෙනවා. කණකරආබරන උගස්තියලා ඒවසින්න වෙච්චාය මේ අතරේ ඇති. ඒ විදිට කාලබී ලජීවත්වෙන පවුල් අන්‍ය වාරයෙන්ම මේ අතරීන්නවා. පෙරදිනී විශ්ව විද්‍යාලයේ මහාචාරය වසන්ට අතුකූරල ඉදිරිපත් කර ඒ කාරණය සවගම අපි ඊළගටයොමුවෙන්න මේ රටේ පවුල් ලක්‍ෂ තිස්සකක්ම නයයි කියන කාරණ ඇත කී ගටයුමෙන්න්න දිවයින ඉහලින්ම වාර්තා කරන මේ පුවතට ඒආපනයේ මුරුංගකිලොව රෝපියල් තුන්දාහයි. මේ දිනස්සේන රතුකමගේගේ එන සටහනක් ඔබට ඉදිරි පත් කරන්නේ ඇයි මෙචක්්ෂර ගණන් කියල ඔබෙහිතනවා අනම්න්න හේතු මේ දිනවල මුරුංගස්වන්න නොලැබෙන කාලයක් වී බත්. එල්ලවලු වර්ගවල මිල ඉතාස ග්‍රේ නිහලයාමත් නිසා අනෙක්කඒවට සාපේක්ෂව මුරුංග වැඩියෙනවා. එතකොට බලන්්ඩක මේ වෙන හැටි අනෙක්කේවට සාපේක්ෂව මුරුංග මිලත් වැැඩියෙනවා මුරුගවල ිල වැඩවෙන කොට තවතවත් අනෙක්ඒේ වැඩිවෙන්නත් හේතුවෙන ොකද එල්වල මිල තරගෙට වැඩිවෙන්නේ මේ සහර වෙලඳතු ර. වැඩිරන්නේ ඒකම මේකින් වැඩිියුණනකොට වැඩ ොෙන් නේවත් වැඩි වෙනවා. ගහයින් කඩාගන්න තෙල්පූර නොයොදන කොස්ගෙඩිය එලගට පොළුස්කෙඩිය දෙල්ගෙඩිය මේ වැත්මල හිතු හිතු ගනංවලට වැඩි කරනවා. කොහහිලාලේ කොහිල් මිටිය මිල හිතු හිතු ගංවලට වැඩි කරනවා මේ ඉබේ වෙවිල කපාගෙන එනදේවුණලොත් ඔය ආකාරීෙන් ගණාංගඋස්සනවාත්. යාපනයේ එල්ලවලු වෙලින්දු කියනවා මේ අන්දුම ටානික් ඒ ඇත්ත මිල ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා. මේ ගනන් හඳල බැලවා මේ යනුව මුරුංග කරලක් ගන්නම රුපියල් සීහකට වඩා යනවා කියල තමයි සඳහන් කරන්න මොකද යාපනයකිවාම මුරුංගා වලට හරි ප්‍රසිද්ධයි යාපනයේ ජනතාව විශේෂයෙන් ඒ පැත්තෙන් මේ පල්ෙ හා පලාාත්තුලට මුරුග සහට ප්‍රමාණයක් ගෙනෙනවා විකුණවා මේ ප්‍රදේශවලත් එතකොට එහම මිල ඒවාගේ වෙනකොට අනිකුත් ප්‍රදේශවලමිල ගැන ඔබට හිතාගන්න පුුව. ද අපි ඔයි සමගම අවධහනියමු කරන්න ඕනේ තවත් කාරණාතින ඇතන. ජනාධිපත්තුමත් යාාපනේ ගියා මුරුන්ගෑම කෑවද දන්නේ ජනාධිපත්තුම එතුමල්ලම කෑවත්තිතින්. ඒ බර දැන් අර කලේ සටහනෙත් තිබුණන ඔයේ දෙසිවිය විසි පහට මේක දැනන්නේ නෑ මොකද අවශ්‍යදේවල් සම්පාධනය වන නිසා කියලා.